ආයිබෝන් රවි ග්‍රහයාගේ ග්‍රහ මාරුවක් තියෙනවා ජුනි මාසේ 15 වෙනිදා. ඉතින් 15 වෙනිදා පාන්දර තමයි මේ ග්‍රහ මාරුව තියෙන්නේ. මේ ග්‍රහ මාරුව නිසා ලග්න 4කට තමයි සුබඵල ඇත්තේ. ඉතින් මේ මාසේ නැත්තම් ඊළඟ මාසේ ඊළඟ ලග්න වල සුබඵල නැහැ. පසුතැවෙන්නේ නැපා. රවි මේ ගෝචර ඵල දෙන්නේ 3 වෙන්න, 6 වෙන්න, 10 වෙන්න, 11 වෙන්න ගමන් කරනකොට විතරයි. සිකුරු වගේ රාශි 9කම ගමන් කරද්දී සුබඵල දෙන්නේ නැහැ රවි. ලොවට ජීවේ වායුවේ සපයන එවස ස්ටේෂන් උපයාවලියට නැතුව බැරි සාධකයක් තමයි ඉරුණෝ රවි. ඉතින් මේ මොලෝකේ පැවැත්මක් නැහැ හිරු නැත්තම්. ඒක නිසා හිරුගේ විශාලත්වය කෙසේ වෙතත් හිරුට දීලා තියෙන්නේ මේ ශාස්ත්‍රයේ පිළිබඳව ලොවට දායාද කරපු ඉස්වරයන් වහන්සේලා අවුරුදු 6කට සීමා කර මේ මුළු ලෝකෙටම ජීවය ආයු සපේන ඉරුට තියෙන දසා අපිට හිතා ගන්නත් බෑ. අඩුම කාලයක් දීලා තියෙන හිරුට අපිට හිතන්නවත් බෑ. මම කියන්නේ ඒකනේ මැරෙනකම්ම ඉගෙන ගන්න බැරි විෂයක් කියලා අපිට. අපි මහා ප්‍රඥෝ මහා ප්‍රඥාවන්තයෝ නෙවෙයිනේ සාමාන්‍ය මිනිස්සු. අපිට කාලයක් යනතුරු හරියට මේ ශාස්ත්‍රයේ චෝරේ මට්ටමට එන්න බෑ. මේ රවිට අවුරුදු 6ක් දුන්නා, බුදල 17ක් දුන්නා මේ සඳුරත් වඩා ගුඩා ග්‍රහයකට. මොන පදනමින් මේක බෙදුවද කියලා අදටත් මම කල්පනා කරන අපිට හිතාගන්න බෑ. ඉතින් මේවර බුදලයාත් මිතුන රාශියට ජුනි මාසේ 15 වෙනිදා රවිගේ පැමිණීමෙන් සිංහ කන්‍යා මේෂ මකර කියන ලග්න හතරට බොහෝ සුබඵල අත්වෙන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. නම්බුනාම් උසස්සි හදිසි ධන ලාභ උත්තරයි වාසන භූමි වාසන ඒ වගේ දේවල් වගේම පිය උරුමයෙන් ලැබෙන දේවල් තමන්ගේ දෙමව්පියන්ගෙන් තමන්ට දේපල ඉඩකඩම් මිලදී ගන්න ලැබෙන ඒ වගේ අවස්ථාවන් යෙදෙනවා. ඉතින් ලෙඩක් දුකක් තිබ්බනම් මේ මාරුවත් එක්ක මේ ලග්න හතරට අසනීප සාමාන්‍යයෙන් සුව වෙන තත්ත්වෙටපත් අලුත් ව්‍යාපාර පටන් ගන්න හොඳ කාලයක් වෙයි. ජුනි මාසේ මහා බලවත්ම ග්‍රහ පීඨීමක් අවුරුදු 1000කටවත් ඇතිනොන් ග්‍රහ පීඨීමක් ගති වෙන කියලා මම වීඩියෝ එකක් දාලා කියලා තියෙන ගමුණාන්සලට. ඉතින් මෙවර මේ රවි මාරුව තුල මේ රවිගේ සුබඵල අත්වෙන්න නම් මම හැමදාම කියන දෙයක් තමයි රවි උප්පත්තියේ එක්ක බලවත් වෙලා සිංහ මේෂ රාශි වල හිටියනම් අනිවාර්යයෙන්ම සුබඵල දෙනවා දසාවිදි. එතකොට යෝගකාරක ග්‍රහයන්ටත් රවි සුබඵල දෙනවා තම රවිගේ දසාව ලැබුවම. නැතුව මේ සුබඵල හම්බෙන්නේ එක්කෝ දැන් තමන් දැනගන්නවා තමන්ට යන්නේ රවි මහ දසාවක්ද අතුරු දසාවක්ද විදසාවක්ද. මෙන්න මේ තුනෙන් එකක් හරි දසාවක් තියෙනවනම් තමයි මේ සුබඵල අත්පත් කරගන්න පුළුවන්. මම හොඳ උදාහරණයක් කියන්නම් මේකට. 99.9%ම කසාද වැඳලා තියෙන්නේ සිකුරුගේ. ඉතින් එයා සිකුරු කරන්නේ ඒක තමයි සිකුරුගේ කාර්යභාරය. සිකුරු මහදස අතුරුදා විදසාවල තමයි ගොඩක් අය කසාද බඳින්නේ. ඒක නිසා අපි මේව තේරුම් ගන්න ඕන. නිකන් ජ්‍යොතිෂය අපි කියපු පළිරේ තමයි පොඩ්ඩක් හිතන්න පෙළමෙන්න. මේක මම තනියම ඉගෙන ගත්ත ශාස්ත්‍රයක් කියලා හිරගෙදරදී මම හැමෝටම කියනවනේ. රජු වාන්දිර ගහලා හිරගෙදරට ගිහිල්ලා මම නිකන් හිටියේ නෑ. සින්දු ලියපු එකයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය වුණ කරපු එකයි තමයි කරේ.
මේ සඳු කටකින්නට මේ ශාස්ත්‍රය ලේසියෙන්ම ඉගෙන ගන්නත් පුළුවන්, අනුන්ගේ හිත් කියවන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ගුරු ග්‍රහය මිතුන රාජ්‍යර රතුරුණාට එයාට අනාගතයේ දකින්න පුළුවන් කියන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මෙවර රවි මාරුවේ අමුන්නාන්සේල රවි මහදස අතුරුසා විජසා තියෙන්න ඕන. උප්පත්ති යෝගකාරක හරි මේෂයන් සිංහරි හිටියනම් මේ ලක්ෂණ හතරෙන් උපන්න අයට සුභඵල දෙනවා අනිවාර්යෙන්. එහෙනම් තවත් දවසක තවත් දහමාරුවක් ඔබට ගෙන මේ බලාපොරොත්තු අද සමුගන්නවා. ඔබ සමට ජය වේවා. තෙරුවන් සරණයි.